තලගොයි උලතැබූ තරුණයා ඔහු ශක්තිමත් තරුණයෙක් ඔහුගේ විනෝදාංශය වූයේ තලගොයි දඩේමයි තලගොයි මස් කෑමට හේ ඉතා රුචිකලේ ඊටත් වඩාය ඔහුගේ සතුරු තලගොයා අල්ලා ඌ පොල් උල කෑන මරා දැමීමය පොල් උලේ අනින්නේ තලගොයාගේ පිටිපස්සය උල පස්සෙන් හෝ බඩ උඩින් හෝ කටින් එළියට එයි තලගොයා මහත් දුක් විඳින්මින් මැරේ ඔහුින් මහා සතුටක් ලබයි ඔහු සමහර අවස්ථාවල තලගොයි දෙතුන් දිනක් ගිනත් මැරුව විට ඒ මස් ගමේ යන්න අයටද විකේ තමන්ගේ වත්තේ තලගොයි දුටු ඔහුට දැන්වීම සමහර අයගේ සිරිත විය එවිට ඌ අල්ලා තරුණයා තමන්ටත් මස් කොටසක් දෙයි තවත් සමහරු කල්පනා කළේ තලගොයි නිසා ගෙදර සිරියාව ඇති වෙන බවය ඒ විශ්වාස නිසා සතුන් මරන්නට අකමැති වෙති ඒ නිසා අන් අය නම් තලගොයි ඉන්න බවක්වත් ඒ මිනිහාට කීවේ නැත තලගොයි කොල්ලා යන නමින් හැඳින්වුණු ඔහු අසල ගම්වලද මිනිසුන් දන්නා අයෙක් විය සමහර විට ඔහු කැලෑ පළාත්වලට ගොස් තලගොයි මරාගෙන ගමේ ඇතැම් අය ආශාවෙන් බලා සිටින්නේ ඔහු ගෙන එන තලගොයි මස් කන්නට වරක් ගසගෙන ගිය තලගොයි කල්ලන්න ඔහු ගහට නැග්ගේ තලගොයා ඉක්මනින්ම ගහමදුරට ගියේ ඔහු උගේ පසුපස යන විට පයලිස්සා වැටිණි එසේ ඔහු වැටුනේ කැපි වූ උලක් සහිත ගහක් මතය ඒ ගසේ අතු සැස ගහ කැපීමට මුල දිරණතෙක් ඉතිරි කොට තැබූ උල මත වැටුණු ඔහු උල පිටිපස්සෙන් ගැනී බඩතුලින් එළියට නැතුරුම කවුරුත් නොදනී මිනිස්සු ඔහු ආරෝග්‍ය ශාලාවට ගෙන ගොස් උල කපා ඔහුට ප්‍රතිකාර කළහ නමුත් උල ඇනීමෙන් හටගත් තුවාල ඉතා දරුණු විය ඒ තුවාලවල වේදනාව දින ගණනක් කෑ ගසමින් සිටි ඔහු අන්තිමට මිය ගියේය තලගොයි කොල්ලාගේ අවසානය එය විය කළ කළ දේ ඵල ඵල දේ